රන්කෙත් ගස්වත්තන ගුවන් විතුලි අරුනැල්ල කොවි අරණ සෑම පදාදාතිනිකම උත්තේසන නමේට ගුවන් විතුලියෙන් සුබදේසනක් වේවා මගේ ආදරණීය ඕකනදලේ ශ්‍රාවක හිතවතුනි. අදත් අපි සූදානම් වෙනත වගේම ගොවි අරණ යටට ඇවිතින් ඔබේ ආදරණීය හිතට ඔබේ මනසට එකතු කරන්න කෘෂිකර්මය පිළිබඳව සුවිශේෂී වූ දැනුවත් කිරීමක් ඔබේ ඉදිනෙදා ජීවිතයට වැදගත්වන සුවිශේෂී කාරණාවන් රාශියක් පිළිබඳව. අද අපි තෝරගත්තේ ඔබත් එක්ක කතාබහ කරන්නට මාළු පිළිබඳව. ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියලා කියන්නේ හතර වටින්ම මහා මුහුදෙන් වටවුණු දූපතක්. අපිට මාළු ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව බොහොම සුවිශේෂී කතාබහකට යොමු වෙන්න පුළුවන්. තීවර කර්මාන්තය කියන්නේ ආදරණීය මිතුරනි, එක් පැත්තකින් අපේ සංස්කෘතියට බද්ධ වෙච්ච බොහොම සුවිශේෂී වූ අංගයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ධීවර ජීවිතය සමග බැඳිච්ච ගී කවි කතා පවා අපිට හඳුනා ගන්න ලැබෙන්නේ ඒ තීවර කර්මාන්තයේ සමග අපේ තියෙන සහසම්බන්ධතාව නිසා. අද අපි තෝරගන්නේ ඔබත් එක්ක මාළු ආශ්‍රිත කාරණාවන් පිළිබඳව කතා බහ කරන්නට. මොනවද මාළු වල තියෙන වැදගත්කම්, මාළු නිෂ්පාදන කොයි විදිහටද වෙළඳපොළේදී මිලදී ගන්නේ, මේ කියන කාරණාවන් ගැන ඔබත් එක්ක ඉදිරියේදී හැම සතියකම දිගින් දෙකටම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහනින් පස්සේ අපි මාළු වගේම මස් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳවත් ඔබත් එක්ක තොරතුරු කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ කතා බහ වෙනුවෙන් අපි ආරාධනා කරේ මේ ක්ෂේත්‍රයේ බොහොම දීර්ඝකාලීන අධ්‍යක්ෂකීම් තිබෙන න්‍යායාත්මක දැනුමින් සහසම්පන්න වියතෙකුට අද අපි අපේ වැඩසටහනට ආරම්භ ආරාධනා කරේ ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ආහාර විද්‍යා සහ තාක්ෂණ අධ්‍යනාංශයේ කථිකාචාර්ය චන්දික නිරෝෂන් ජයසූරිය මහත්මයාට අපි කතා කරා අද මේ මාළු ආශ්‍රිතව තොරතුරු බත්තික කතා කරන්න. අයිවන් චන්දික මහත්මය. අයිවන්. හොඳයි, අපි හැමෝම මේ මාළු ආශ්‍රිත නිෂ්පාදන මාළු ගැන කතා කරනවා. ඇත්තටම මාළු කියන්නේ මොනවද, මේක තියෙන වැදගත්කම මොකක්ද කථිකාචාර්යතුමනි? මාළු ගැන කතා කරද්දී පළමුවෙන් දැන් ඔබගෙන්ම මම බිහිරුමක් ගන්න. ඔබ කිව්වා ලංකාව දූපතක්, පුංචි දූපතක්. ඒ වගේම ඔබ නොකිව් පුංචි දෙයක් තියෙනවා, මේ දූපත මුහුදින් විතරක් නෙමෙයි ගංගා 100කට වැඩි සංඛ්‍යාවෙනුත් ඉතා විශාල කලපොහා බොකු සහිත භූමියකිනුත් සංවර්ධ වෙච්ච දූපතක් තමයි අපි ඉන්නේ. එම නිසා අනිවාර්යයෙන්ම ලංකාව මසුන්ගෙන් ඉතා පෝසත් රටක්. පැහැදිලිවම කිය යුතුයි මසුන්ගේ නිතා පෝසත් රටක්. මේ සම්බන්ධයෙන් බැලීමේදී මාළු ගැන කතා කරන්න පළමුවෙන් මම පිවිසුමක් විදියට මාළු ප්‍රධාන ආකාර තුනකට කොටස් කරනවා. එහිදී කරදිය මසුන්, මිරිදිය මසුන් සහ කිවුල්දිය, ඔබට සමහර විට ඌවේ ජනතාවට තරමක් නුහුරු කිවුල්දිය මසුන් ගැනත් අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ කරදිය සහ මිරිදිය මසුන් ඔබට ඉතාම සමීපයි මේ වෙනකොට. විශේෂයෙන්ම ධීවර සංස්ථාවෙනුත් බදුල්ල සහ බණ්ඩාරල ප්‍රදේශවල සංස්ථාවට අයත් මසුන් අලෙවිකරණ මධ්‍යස්ථාන මේ වෙනකොට විවෘත කර පවතිනවා. මේ නිසා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් මෙම විශේෂයෙන්ම කරදිය මසුන් සහ කිවුල්දිය මසුන් එම ස්ථානවලින් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම මිරිදිය මසුන් ගත් කල මිරිදිය මසුන් බොහෝ විට අපේ ගම් පළාත්වලට ඔය පෙට්ටිවල දමාගෙන එන මුදලාලිලා එහෙම නැත්නම් විකුණුම් කරුවන් මගින් ඔබට ලබා ගැනීමට පුළුවන්. දැන් අපි කතා කරමු ඇයි මාළු ආහාරයට ගත යුත්තේ කියලා. ඒක තමයි ප්‍රධානම දේ. ඔබ දන්නවා මිනිසයාගේ වර්ධනයට අවශ්‍ය අත්‍යවශ්‍යම පෝෂක පදාර්ථයක් තමයි මේ ප්‍රෝටීන කියන්නේ. දැන් ප්‍රෝටීන ගත් කල ප්‍රෝටීනවල ප්‍රධානම ව්‍යුහාත්මක ඒකකය වන්නේ ඇමයිනෝ අම්ලය. මේ ඇමයිනෝ අම්ල සාමාන්‍යයෙන් 20ක් තියෙනවා. මේ 20ෙන් අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ලෙස අපි ඇමයිනෝ අම්ල වර්ග දෙකකට වෙන් කරනවා. මොනවද මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියන්නේ? අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියන්නේ පැතුම් මේ වෙනකොට මිනිසාගේ ශරීරය තුළ
තනා ගැනීමට නොහැකි වන ඇමයිනෝ අම්ල අපි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියනවා. එහෙම නම් ඒවා අනිවාර්යෙන්ම මිනිසාට ඔහුගේ ආහාර මගින් ශරීරයට ලැබිය යුතුයි. එහෙමනම් ඔබ දන්නවා දැන් අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියන්නේ මොකද්ද කියලා. ඒවා මිනිසාගේ ශරීරය තුළ වෙනත් අමුද්‍රව්‍ය භාවිතා කර සංස්ලේෂණය කර ගැනීමට හැකියාව තියෙනවා. ඇයි එහෙනම් මේ මාළු කන්න කියන්නේ? මාළු කන්න කියන්නේ ඇත්තටම මාළු කියන පෝෂපද, මාළු කියන ආහාරය මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල බහුතරයකින් ඕසියට වැඩි ප්‍රමාණයකින් සමන්විත හොඳ ආහාරයක් නිසා. හොඳයි, අපි ඔබතුමා කිව මේ කරතිය, මිරිතිය, කිවුල්තිය කියන මාළු වර්ග තුන ගැන, මේ මාළු වර්ගවල පෝෂණීය වශයෙන් වෙනස්කමක් තියෙනවද? එහෙම නැත්නම් වෙනත් අපිට හඳුනා ගන්න පුළුවන් අපිට වැදගත් වෙන වෙනස්කමක් තියෙනවද කතිකාචාර්යතුමනි? ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. කරතිය, මිරිතිය සහ කිවුල්තිය එහෙම ගත් කල පෝෂ පදාර්ථ අනුව සුවිශාල වෙනසක් නැහැ. හැබැයි පැතුම් මෙහිදී සැලකිය යුතු දෙයක් තියෙනවා, රසයේ පැහැදිලි වෙනසක් තියෙනවා. උදාහරණයක් ලෙස ගත්තොතින් දැන් කරදිය මාළු, මුහුදු මාළු කියලා අපි කෙටියෙන් නම් කරනවා. දැන් කරදිය මාළු ගොඩක් අය කෑමට ප්‍රියයි. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔය මිරිදිය මසුන්ගේ තියෙන දැඩි පිළි ගඳ. ගඳ කියලා කියවෝතින් එක නිවැරදි. ඒකට ගොඩක් අය අප්‍රසන්න ඒ සුවඳ නිසා ගොඩක් අය කරදිය මාළු කන්න ප්‍රිය කරන. හැබැයි ද ප්‍රෝටීන සහ පෝෂ පදාර්ථ ගතින් ගත් කළ මේවල සුවිශේෂී වෙනසක් නැහැ. යම් යම් පුංචි පුංචි පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් මාළු විශේෂ සහ මාළු පිළියෙල කරගන්න ආකාරය අනුව. හොඳයි, දැන් අපි කෙනෙක් වෙළඳපොළට යනවනම් මාළු තෝරගන්නකොට බොහොම ලොකු කලබගෑනි වලට සමහර ලාවට මුහුණ දෙන්න වෙනවා. ගුණාත්මක මාළුවෙක් තෝරගන්නේ කොහොමද කියන කාරණේ සමහර ලාවට මේක මේ අද උදැහනක්කේ ඔබ අහන ගෘහණියන්ට වුණත් බොහොම වැදගත් වෙවි. කොහොමද ගුණාත්මක මාළුවෙක් තෝරගන්නේ වෙළඳපොළේ? දැන් තමයි ඔබ වැදගත්ම මාතෘකාවට පැමිණියේ, කොහොමද ගුණාත්මක මාළුවෙක් තෝරගන්නේ කියලා. ඇත්තටම අපි වෙළඳපොළෙන් අපි මිලදී ගැනීමේදී අපි මාළු සඳහා මුදලක් ගෙවන, එහෙමනම් පාරිභෝගිකයන් විදිහට අපි සතුටු වෙනවා අපිට ගුණාත්මෙන් උසස් අලුත් මාළුවෙක් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. එසේනම් ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි අලුත් මාළුවෙකුගේ තිබෙන ගුණාංග. කොහොමද අපි දැනගන්නේ? අපි එකින් එක ඒවා විස්තර කරමු. එහිදී පළමුවෙන් දැන් ඔබ මාළු මිලදී ගැනීමට යාමේදී ප්‍රථමවම ඔබ සලකා බලන්නේ මාළුවාගේ බාහිර පෙනුම. එසේනම් මාළුවා බාහිරින් ඔබ නිරීක්ෂණය කරන කල පැතුම් අනිවාර්යයෙන්ම ප්‍රසන්න පෙනුමක් තිබිය යුතුයි. දිලිසෙන සුළු මේ මාළුවාගේ සම දිලිසෙන සුළු ප්‍රසන්න පෙනුමක් තිබිය යුතුයි. එසේම මාළුවාගේ වරල් සහ හමට තුවාල සිදුවී නොතිබිය යුතුයි. එසේම ඔබ සාමාන්‍ය ඕනම අයකු නිරීක්ෂණය කරන දෙයක් තමයි ඇස. සාමාන්‍යයෙන් ඇස් ඉතාම පිරිසිදු දීප්තිමත් ඇස් මාළුවට තිබිය යුතුයි. හරි, දැන් අපි ඔය කතා කරේ බාහිර පෙනුම ගැනනේ. දැන් අභ්‍යන්තරයේ ගත්තාම පළමුවෙම ඔබට පුළුවන් කරමල් ප්‍රදේශය නිරීක්ෂණය කරන්න. කරමල් ප්‍රදේශය නිරීක්ෂණය කරන්න සාමාන්‍යයෙන් මාළුවකු අල්ලා පය 24 36 අතර නම් කරමල් ප්‍රදේශයේ සාමාන්‍ය තද රතු වර්ණයකින් තිබිය යුතුයි. තද රතු වර්ණයකින් තිබිය යුතුයි. හැබැයි මෙම කරමල් නිරීක්ෂණය කිරීම ඊතරම්ම සත්, ඒ කියන්නේ ඊතරම්ම නිවැරදි මිනුමක් විය නොහැකි. සමහර අවස්ථාවලදී ද වාතයේ ඇති ඔක්සිජන් සමග මේ කරමල් වල ඇති රුධිරය ද ප්‍රතික්‍රියා කර මේ කරමල් වල ඇති රුධිරයේ වර්ණය තද කළු පැහැයට හෝ දුඹුරු පැහැයට හැරෙන්න පුළුවන්. එහෙත් එමකින් කිසේවත් අපිට කියන්න බෑ මෙම මාළු නරක් වී ඇති බව. එකල ප්‍රධානම හේතුව වන්නේ මාළු ප්‍රවාහනය කිරීමේදී මාළු අල්ලාගෙන මාළු පාරිභෝගිකයාට ලබා දෙන තැන දක්වා නිසි ආකාරයේ ප්‍රමිතියක් අනුගමනය නොකොට ප්‍රවාහනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි එසේ අර කරමලේ කළු වෙන්නේ. ඒකත් යම් කිසි හොඳ අපිට ඒ කියන්නේ ඉන්ඩිකේටර් එකක් කියන්නේ දර්ශකයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඇත්තටම එසේම
ඊට පස්සේ අපි තව දෙයක් මට කලින් කියන අමතක වුණා. දැන් මාළුවාගේ තියෙනවනේ මේ කොර. දැන් මාළුවාගේ කොර සාමාන්‍යයෙන් තියෙන්නේ වලිග වරලේ සිට හිස දක්වා තමයි කොරවල පිහිටීම තියෙන්නේ. දැන් එහිදී ඔබ මාළු ගැනීමට යාමේදී වලිග වරලේ සිට හිස දක්වා එම දිශානතියට මහපට ඇඟිල්ලෙන් හෝ දබර ඇඟිල්ලෙන් කොර ඉවත් කිරීමට යාමේදී එම කොර පහසුවෙන් ඉවත් වෙනවා නම් ඔබට පැහැදිලිව කියන්න පුළුවන් මෙම මාළු පරණ මාළු, අලුත් මාළු නෙමෙයි. ඇයි මම එසේ කියන්නේ? මොකද විද්‍යාත්මක පසුබිම. ඔබ දන්නවා මාළු ඉන්නේ බාහිර ජලයේ. එතකොට මේව ජලය විශේෂයෙන් මුහුදු ජලය හෝ වැව්වල ජලය හෝ සාමාන්‍ය බාහිර සුදු ජීවීන් විශාල ප්‍රමාණයකින් සමන්විත තැනක තමයි මේ මාළු ජීවත් වෙන්නේ. එහිදී මාළු මරණයෙන් පස්සේ, කියන්නේ මාළු අල්ලා ගැනීමෙන් පස්සේ මේම ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඔවුන් ආරම්භ කරන ඔවුන්ගේ සංශ්ලේෂණ ක්‍රියාවල්. අන්නේ සංශ්ලේෂණ ක්‍රියාවලියට පළමුවෙන්ම දායක වන්නේ ඔය මාළුවාගේ අභ්‍යන්, කියන්නේ බාහිරේ ඇති කොර සහ ඔහුගේ හම ආශ්‍රිත ප්‍රදේශ. එහිදී කොර හම වලට සම්බන්ධ වෙන එම පටක වියෝජන වීම නිසා තමයි එසේ පහසුවෙන්ම ඒ කොර ඉවත් වී යන්නේ. හැබැයි ඔබ මෙය කිරීමේදී ඉතා ප්‍රවේශම වීදී, මොකද සමහර විට කඩේ මුදලාලි ඔබට දැඩි විරෝධයක් පාවමට ඉඩ තියෙනවා. සමහරට මෙය කිරීමට ඔබට අවස්ථාව නොතිබෙන්න පුළුවන්. ඒ නිසා මොකද දැන් මාළුවේ හඳුනා ගන්න තියෙන පහසුම ක්‍රමය? ඔබ පසුපස වරලෙන් මාළුවා තිරස්ව උස්සන්න. සිරස්ව නෙමෙයි, තිරස්ව උස්සෙවිමේදී මාළුවා ඉරට්ටක් මෙන් එක ඉහළ දිශානතියේ පිහිටී නම් ඔබට කියන්න පුළුවන් මේ මාළුවා අලුත්, ඉතා හොඳ ගබඩා පහසුවම යටතේ මාළුවා ප්‍රවාහනය කරලා තිනවා. මෙම මාළුවා මනුෂ පරිපෝෂිතා ඉතා සුදුසු සත්ත්වයේ තිනවා කියලා. හොඳයි, ඒ වගේම මේ මං අහලා තිනවා කතිකාචාර තුන මේ ඇඟිල්ලෙන් මේ උන්ගේ මාළුවගේ ශරීරයේ ඔබලා වල්ලා. ඔව් හරියටම හරි. පැතුම් මරත් වඩා දන්නවා සමහර දේවල් කියන විදිහට. මොකද ඇත්තටම මාළුවේ අපි කියනවා සිංහල වචනයක් නම් මේක නෑ, රිගමෝටිස් කියලා. රිගමෝටිස් කියන්නේ මාළුවේ ඕනම සතෙක්ගේ මරණයෙන් පසුත් ඔහුගේ පේශිවල චලනයන් සිදු වෙනවා. මාළුවටත් ඒ එසේමයි. මනුෂ්‍යරත් එසේම පේශිවල චලනයන් සිදු වෙනවා. මෙම චලනයන් විල්දී තියෙනවා තන්තු වර්ග දෙකක්, ඇක්ටින් සහ මයෝසින් කියලා. ඇක්ටින් සහ මයෝසින් කියලා තන්තු වර්ග දෙකක් තියෙනවා. මේවා එකිනෙක සම්බන්ධ වීමක් වෙනවා. කියන්නේ සංකෝචනයේදී සම්බන්ධ වෙනවා, ආයේ මේවා ඉහිල් වීමේදී එම සම්බන්ධය ගැලවී යාමට ATP කියන ශක්ති ප්‍රභවයේ එක අණුවක් අවශ්‍ය වෙනවා. හැබැයි මරණයෙන් පස්සේ මේ ATP නිපදවීමට ජීවියාට නොහැකි වීම නිසා අර සවිවෙච්ච ඇක්ටින් සහ මයෝසින් කියන තන්තු ඉහිල් වීමට අවකාශයක් නොමැති වෙනවා. එම නිසා ඒවා සංකෝචනය වූ ආකාරයෙන්ම පවතිනවා. අන්න එහෙදී තමයි ඔබ කිව්වා වගේ ඇඟිල්ලෙන් මාළුවාගේ බඳ අපි තෙරපි වලට ලක් කර විට එම තෙරපෙල අත ඉවත් කර විට නැවතත් එම පෙර පිහිටීමටම එනවා. කියන්නේ අර ඇක්ටින් සහ මයෝසින් කියන තන්තු සංකෝෂණය වෙලා තියෙන අවස්ථාවක් තමයි වෙන්නේ. එසේ වෙනවා කියන්නේ ඇත්තටම මාළුවලත් ඔබ 100%ක්ම නිවැරදි. ඔබ කියව කතාව එය ඉතා විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රමයක්. හොඳයි, දැන් ඔබට පුළුවන්කමක් තියෙනවා වෙළඳපොළට ගිහිල්ලා කොයි විදිහටද හරි හමන් විදිහට මාළුවෙක් තෝරගන්නේ, ගුණාත්මක ආහාරයට සුදුසු මාළුවෙක් තෝරගන්නේ කියන කාරණේ අපි මේ ඔබට පැහැදිලි කරේ. දැන් ඔබ දැනුවත් ඒ නිසා මම හිතන්නේ ඔබව රවට්ටන්නට ඔබේ වෙළඳ මහතුන්ට සමහරලාවට නොහැකි වේවි. මේ දේවල් අත්හදා බලන්න කියන ආරාධනය අපි ඔබට කරනවා. එහෙම ඔබේ ජීවිතයට අපි මේ කියා දෙන දේවල් අබද්ධ කරගන්න කියන යෝජනාවත් අපි ඔබට කරන්න කැමතියි. ඒ වගේම තමයි කතිකාචාරතුමනි, දැන් මේ මෙලදී ගත්ත මසුන් කොයි විදිහටද නිසි ලෙස ගබඩා කරගන්නේ කියන කාරණේ, ගුණාත්මයට හානි නොවන විදිහට ගබඩා කරගන්නේ කොහොමද කියන කාරණෙත් අපේ හිතවතුන්ට දැනුවත් කරොත් ඔවුන්ට පුළුවන්කමක් තිබේවි මේ දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්න උත්සාහ කරන්න. ඇත්තටම ඔබ නිවැරදි. දැන් මසුන් වෙළඳපොළෙන් හොඳ
හොඳ තත්ත්වේ ගුණාත්මෙන් යුත් මසුන් වෙළඳපොළෙන් මිලදී ගත්තත් ඔබට නොහැකිනම් නිසියාකාරව එම මසුන් පරිභෝජනය කරන අවස්ථාව දක්වා ගබඩා කිරීමට, එසේනම් ඔබ නැවත ඔබ පරිභෝජනය ගන්නේ භාවිතයට නුසුසු නරක් වීමවලට භාජනීයට ලක්විය හැකි මසුන්. එම නිසා කෙසේද අපි මෙසේ මසුන් නිසි පරිදි ගබඩා කරගන්නේ? අපි හිතමු ඔබගේ පවුල් ලේකකේ සමාජික සංඛ්‍යාව 5ක් කියලා. මෙහිදී අම්මා තාත්තා සහ දරුවන් තුනෙක යුතු පවුල් ලේකකයක් අපි මෙහිදී උදාහරණයක් ලෙස ගමු. අපි හිතමු ඔබ මාළුවෙක්, සම්පූර්ණ මාළුවෙක්, ඒ කියන්නේ කපා කොටසක් නොව සම්පූර්ණ මාළුවෙක් මිලදී ගත කියලා. අපි හිතමු බල පවුලට අයත් ඉරටවල්ල කියන මාළුවෙක් මිලදී ගත කියලා. මෙහිදී අපි කොහොමද සකසාගන්නේ? ඔබ පළමුවෙන්ම මෙම වැනි මාළුවෙක් නිවසට ගෙනිය ගොස් පළමුවම ඔබ නිසි පරිදි මාළුවා සුද්ධ කරගත යුතුයි. එසේනම් කෙසේද කරන්නේ? ඔබ බීමට ගන්නා ජලය භාවිතා කර මාළුවා පිරිසිදු කර මාළුවාගේ කරමල සහ මාළුවාගේ ආහාර ජීර්ණ පද්ධතිය මත අපි කියනවා බඩ කියලා. මාළු බඩ අයින් කරගත යුතුයි. එසේ කර ඔබ එක්වරක් පමණක් මාළු සෝදා ගන්න. ඉන්පසු තමන්ට කැමති රුචි පරිදි තමන්ගේ පවුලේ සමාජිකයන්ට ගැළපෙන කැපිලි වලට මාළුවා කපා ගන්න. දැන් අපි දන්නවා ඔබගේ පවුලේ අපි කිව්වේ 5 දිනක් ඉන්නවා කියලා. එසේනම් ඊට පස්සේ මාළු කපා නැවත වරක් සෝදා එම පවුල් ලේකකයට ගැළපෙන කුඩා ප්‍රමාණවල, ඒ කියන්නේ මාළු කැලි 5ක් 7ක් වගේ ප්‍රමාණයකට පොඩි shopping bags වලට දමා ඔබ ශීතකරණේ ගබඩා කරගත යුතුයි. ඒක තමයි කරන්නේ. ඇයි මේ අපි එසේ පොඩි කොටස් වලට කපලා දාගන්න කියන්නේ? අපි බලමු මොකද මේ විද්‍යාත්මක පසුබිම කියලා. මෙහිදී ඔබට කියන්න ඕනේ සෑම මාංශය මාංශයකම ප්‍රධාන තියෙන ප්‍රෝටීන වර්ග ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. එහිදී එකක් තමයි තන්තුමය ප්‍රෝටීන කියන එක. අපි කලිනුත් කිව්වා ඇක්ටින් සහ මයෝසින් කියන තන්තුමය ප්‍රෝටීන් මෙහි තිනවා. ඒ වගේම ප්ලාස්මීය ප්‍රෝටීන් තියෙනවා. අපි කියනවා ඒකට සාකෝප්ලාස්මික් ප්‍රෝටීන් කියලා. ඇත්තට ප්ලාස්මීය ප්‍රෝටීන් කියන්නේ සාකෝප්ලාස්මේ මේ ප්ලාස්මීය ද්‍රාවණයේ දිය වී ඇති ප්‍රෝටීන වල තමයි ප්ලාස්මීය ප්‍රෝටීන් කියන්නේ. අවසානික තමයි සම්බන්ධක පටක ප්‍රෝටීන්. දැන් මෙහිදී වැදගත්ම වන්නේ මේ ප්ලාස්මීය ප්‍රෝටීන සහ තන්තුමය ප්‍රෝටීන කියන ප්‍රෝටීන වර්ග දෙක. මොකද වැදගත්කම? ප්ලාස්මීය ප්‍රෝටීන ගත්කම මේවා ජලයේ ද්‍රාවි. එනම් එම නිසා ඔබ මාළු කිහිප විටක් ජලයේ සෝදීමට භාජනය කරන්නේ නම් ඔබට අවශ්‍ය අර ප්ලාස්මීය ප්‍රෝටීන ටික ඔබ සෝදා ඉවත් කරන ජලය සමග අපතේ යනවා. ඔබට වෙන්නේ පෝෂක පදාර්ථ හානිය. ඇයි එහෙමනම්? තන්තුමය ප්‍රෝටීන ගත්කල මෙම තන්තුමය ප්‍රෝටීන් ලුණු ද්‍රාවණවල ද්‍රව්‍යයි. සමහර අපේ අම්මලා, අපේ ආත්තම්මලා ගෙදර දොරේදී මාළු සෝදන කහ ලුණු සහ ගොරකදාල. ඔවුන් කියන්නේ මොකද? පුතේ මේ මාළුවල පිළි ගඳ යන්න තමයි මේ හොදන්නේ කියලා. ඔව්, ඒක හොඳයි. හැබැයි එහිදී වැඩි කාලයක් එම ජලයේ එම මාළු තැබීමෙන් අනිවාර්යයෙන්ම අර තන්තුමය ප්‍රෝටීන් අපතේ යාම සිදු වෙනවා. හැබැයි ඔබ කිසිසේත් බය වෙන්න ඕනේ නැහැ. සම්බන්ධක පටක ප්‍රෝටීන මෙසේ ජලයේ ද්‍රව්‍ය වෙලා හෝ ලුණු ද්‍රාවණවල ද්‍රව්‍ය වෙලා ඉවත් වීමක් වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවා ඇයි කුඩා ප්‍රමාණවලට මාළු කපලා ශීතකරණේ දාගන්න කිව්වේ. ඒ වගේම ඔබ දන්නවා ඇයි මේ මාළු කිහිප විටක් නිසේදීම, ඒ කියන්නේ සෝදා භාවිතර නොකරති යුත්තේ ඇයිද කියලා ඔබ පැහැදිලිව දන්නවා. මේදී තව දෙයක් කියන. අපි ඉන්නේ කඳුකර පළාතක, ඉතාම ලස්සන කඳුකර පළාතක. ඔබ දන්නවා වැසි කාලවලදී ඔබට නිතර දෙවේලේ විදුලි ඇනහිටීම් වලට භාජනය වෙන්න පුළුවන්. අපි හිතමු ඔබ මාළුවෙක් ගෙනාවා. අපි හරිම වැඩක් උනේ එකපාරටම විදුලි ඇනහිටීම සිදු වුණා. දැන් මොකද කරන්නේ? ඔව්, ඔබට පුළුවන් අපේ ආත්තම්මලා අපිට පෞරාණිකව කියලා දීපු ක්‍රමයක් තියෙනවා, මාළු ඇඹුල් තියල් සාදා ගැනීම. ඇත්තට මේ මාළු ඇඹුල් තියල් කියලා කියන්නේ මේ අපිට විදුලිය නොමැති, ඒ කියන්නේ ශීතකරණ පාසකව නොමැති අවස්ථාවකදී දින දෙක තුනක් හෝ දින හතරක් දක්වා මාළු කල්තපා ගන්නා ක්‍රමයක්. ඇත්තට මං හිතන්නේ අපි මේ සම්බන්ධ වෙනත් වැඩසටහනක
පැතුම් අපි කතා කරනවා කියලා පැතුම් කිව්වා. ඒක නිසා මම මේ සම්බන්ධ වැඩිතර විස්තර කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ ඔබ දන්නවා මාළු ගේන්න ඕනේ, නිසි පරිදි පිරිසිදු කරගන්න ඕනේ, නිසි පරිදි ඒ අනවශ්‍ය අවයව ඉවත් කරගන්න ඕනේ. එකපාරක් හේදුවා මාළු කපාගත්තා, අය පාරක් හේදුවා පවුල් ඒකකයට ශරීරන ප්‍රමාණයට ඒවා ශීතකරණේ, අධිශීතකරණේ ගබඩා කර තබා ගත්තා. ඉන්පසු මේවා නැවත මොකද පිස ගැනීමේදී නැවත වරක් සේදීම පැතුම් අවශ්‍ය වෙන්නේ. පිස ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවද? මේ ගුණාත්මයට සහ පෝෂණීය සංඝටකවලට අවම හානියක් වන පරිතිකාචකතුම. ඔව් පැතුම්. දැන් ඔබ දන්නවා මම කිව්වා ප්‍රධාන ප්‍රෝටීන ආකාර තුනක් තියෙනවා. තන්තුමය ප්‍රෝටීන, ප්ලාස්මීය ප්‍රෝටීන සහ ඔය සම්බන්ධක පටක ප්‍රෝටීන. දැන් අපි සම්බන්ධක පටක ප්‍රෝටීන ගැන පොඩ්ඩක්වත් විය යුතු නැහැ. කෙසේවත් ඒවා ඉවත් වෙන්නේ නැහැ. හැබැයි තන්තුමය සහ ප්ලාස්මීය ප්‍රෝටීන ගැන අපි දැඩි අවධානයක් යොදන්න ඕනේ. දැන් ඔබ ඇහුවා කොහොමද පිස ගන්න කියලා. ඔව්, අපි හිතමු අපේ පවුල් ඒකකයේ වැඩි පිරිසක් තාත්තා පුතා දුව ඒගොල්ලෝ ඔක්කොම මාළු කන්න කැමති. මේ හොදි හදලා නෙමේ ඝනට, කියන්නේ ගොඩක් කියන්නේ හොදි නැතුව ඝනට හදනවා. එතකොට අපි වැඩි හොදි මාළු හොදි ගොඩ හොදි විදියට හැදුවොතින් මොකද වෙන්නේ? අර මොකද සම්බන්ධක පටක ප්‍රෝටීන හැර ඉතිරි ප්‍රෝටීන වර්ග දෙක, එහෙමනම් තන්තුමය ප්‍රෝටීන සහ ප්ලාස්මීය ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් එනවා අර මාළු හොදි වලට. ඇයි එහෙම වෙන්නේ? ඔබ දන්නවා ප්ලාස්මීය ප්‍රෝටීන ජලයේ ද්‍රාවයයි. අපි මාළු හදද්දී අනිවාර්යයෙන්ම ලුණු දානවා. මාළු විතරක් නෙමෙයි ඕනම ආහාරයක් හදද්දී ලුණු දානවා. අර තනුක ලුණු ද්‍රාවණේ තන්තුමය ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් දිය වෙනවා. එහෙනම් ගෙදර අය හොදි කෑමට අකමැති නම් එසේනම් වැඩි ප්‍රමාණයක් හොදි සැදීමෙන් අර අත්‍යවශ්‍ය ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් අර හොදි සමග අපතේ යනවා. එම නිසා ඔබගේ පවුල් ඒකකයේ සිටින සාමාජිකයන්ගේ රුචි අරුචිකම් අනුව මෙය පිළිතිර කරගත යුතුයි. සාමාන්‍යයෙන් හොඳම ක්‍රමය තමයි දැන් මාළු කෑල්ලක අපි මෙහෙම මාළු මැනලා පැතුම් කපන්න බෑ. අපි දැන් මාළු කෑල්ලක උස සෙන්ටිමීටර් එකමාරයි කියලා හොඳම දේ තමයි දැන් මම මේ උදාහරණයක් කියන්නේ ඔබට. එයින් භාගයකට නැත්නම් හතරෙන් තුනක් උසට හොදි හදාගත්ත නම් ඇති. එතකොට මාළුව පිසිය ගැනීමේදී වාෂ්ප ලෙස යම්කිසි ජල ප්‍රමාණයක් ඉවත් වෙනවා. එතකොට අවසානයේදී අර හොදි කන්න කැමති කට්ටියටත් හොදි ඉතුරු වෙනවා. හොදි කන්න අකමැති කට්ටියටත් හොඳ මාළු කෑලි තෝරගන්න පුළුවන්. මා කිසිම හානියක් වෙන්නේ අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ හානියක් නොවේ. අපිට නියමාකාරව පිස ගන්න පුළුවන්. වැඩි වෙලාවක් පිසින්නත් එපා. කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට සාමාන්‍යයෙන් හතරෙන් තුනක් භාගයක් වගේ ද්‍රාව්‍ය ප්‍රමාණයක් තිබුණාම සාමාන්‍ය විනාඩි 9කදී 10කදී වගේ මාළු කරියක් පිස ගැනීමට හොඳින්ම පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මොනවද LP ගෑස් සුදුනක පිස ගන්න පුළුවන්. දරල ඉපගන විනාඩි 15ක් 12ක් පිස ගැනීම අවශ්‍ය වේ. හොඳයි, අද අපි ඔබත් එක්ක කතා බහ කරේ කොයි විදිහටද නිවැරදි මාළුවෙක් තෝරගන්නේ, එවැගේම ගුණාත්මකව ඒ මාළුවා පෝෂණීය සංඝටක නොවියැක්කෙන පරිදි මිලදී ගන්නේ සහ පිසගන්නේ කොහොමද කියන කාරණාව අපි සූදානම් ඉදිරියේදී බෝ දැනුවත් කරන්නට. කොහොමද මස් ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කරන්නේ, එහි ගුණාත්මය රැකගන්න ආකාරයට මිලදී ගන්නේ, සහ මස් සහ මාළු ආශ්‍රිත නිෂ්පාදන ඒවා පරිරක්ෂණය, මෙන්න මේ වගේ කාරණාවන් රාශියක් පිළිබඳව ඉදිරියේදී අපි ඔබත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ දැනුවත් කොහොමද මාළු හරියට තෝරගන්නේ, හරියමං විදිහට මේ මාළුත් එක්ක ඔබේ ආහාරය රසවත් කරන්නේ, මේ වගේ විවිධ කාරණාවන් පිළිබඳව. ඉතින් රැඳි ඉන්න අපි ඔබත් එක්ක මේ ඉතිරි හඩහොරාවදී කතා කරන්න සූදානම් වස්සාශ්‍රිත විවිධ නිෂ්පාදන පිළිබඳව. ඉඩ කරන්න අපි සොඳුරු ගීතමය විරාමයකට වෙනවා. මේ ගීතින් පස්සේ බලාපොරොත්තු වෙන වාසාශ්‍රිත නිෂ්පාදන පිළිබඳව බොහොම වැදගත් කියන තොරතුරු. Sayuri
කඳ ඇහෙන මානයේ සයුවේ පාවෙන තල ළඟ මාහිමි ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපේ ජීවිතේ මහ මුහුදයි අපේ ජීවිතේ චණ්ඩ රැලි නැගෙන මහ මුහුද එහෙම බව අපි දන්නවා ඒ මුහුදට අපි පන පුදනවා ඒ මුහුදට අපි පන පුදනවා සම්පත් දෙන සාගරේ රැක දෙනවා අපේ ජීවිතේ අහිමි වුණොත් මේ මහ සාගරේ අපේ පුංචි බැටව් ටික හාමතේ අපේ පුංචි බැටව් ටික හාමතේ සයුරේ හඳ ඇහෙන මානයේ සයුරේ පාවෙන රළ ළඟ මාහිමි ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපේ ජීවිතේ මහ මුහුදයි අපේ ජීවිතේ ගීතෙන් පස්සේ අපි ආයමත් කවියරණ කතාබහට එකතු වෙනවා. ඔබ දන්නවා මස් ආශ්‍රිත විවිධ නිෂ්පාදන පිළිබඳව කතාබහ කරනකොට අද වෙනකොට යුරෝපීය ආහාර රටාවේ විතරක් නෙමෙයි අපේ ආහාර රටාවෙත් මස් ආශ්‍රිත නිෂ්පාදන වලට බොහොම වටිනා කියන වටිනාකමක් හිමි වෙලා තිබෙනවා. එනිසා ගුණාත්මක මස් මිලදී ගැනීම සහ මස් ආශ්‍රිත විවිධ නිෂ්පාදන මෙන්න මේ දේවල් පිළිබඳව ලෝක කතිකාවතක් රට තුළ මේ වන කොට නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ හරහා ඇතිවන යමම් සෞඛ්‍යමය බලපෑම් කියන කාරණාවන් එවගේම වෙළඳපොලේදී සිදුවන යමම් අකටයුතුකම් එවගේම මේ රැවටිලිකාර තත්ත්වයන් මෙන්න මේ වගේ බොහෝ කාරණාවන් පිළිබඳව ජාතික මාධ්‍යන් තුළත් ජන සමාජය තුළත් කතාබහට ලක් වෙමින් තිබෙනවා. එනිසා අද අපි සූදානම් මේ කතාබහේ අපේ ඊළඟ පියවරේදී විශේෂයෙන්ම මේ මසාශ්‍රිත විවිධ නිෂ්පාදන පිළිබඳව ජයසිරි මහත්මයාත් එක්ක එකතු වෙලා ඔබත් එක්ක වැදගත් වෙන තොරතුරු රාශියක් කතාබහ කරන්න. ඉතින් මේ ඉතිරි අඩහෝරාව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට පුළුවන්කමක් තිබෙනවා මසාශ්‍රිත විවිධ නිෂ්පාදන සහ එයාශ්‍රිත සෞඛ්‍යමය කාරණාවන් පිළිබඳව දැන කියා ගන්නට. හොඳයි, මගේ අපේ ශ්‍රාවකින්ට කියන්නේ මස් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව කතා කරන වෙලාවේ මස් කියන්නේ මොනවද, මොකක්ද මේ මස්වල තියෙන වැදගත්කම? ඔව්, පැතුම් අපි මෙහෙම පටන්ගමු. මස් කියන්නේ මොනවද? ඔබගේ පළමුවන ප්‍රශ්නේ මස් කියන්නේ මොනවද කියලානේ. දැන් මස් කියන්නේ මොනවද? නියමාකාරව, කියන්නේ මනුෂ්‍ය පරිභෝජනය සඳහා
සතුන් අපි සතුන් ගෘහාශ්චිතව අපි එකෙන් අපි රෑ කරනවා කියලා කියන්නේ එහෙම නැත්නම් අපි සාදා රැකවලාගෙන ඊට පස්සේ ඔවුන් නියම ක්‍රමානුකූල විද්‍යාත්මකව ඝාතනය කර පසුව පූර්ව හා පශ්චාත් මරණ පරීක්ෂාවලින් මෙම මස් භාවිතයට මනුෂ්‍ය පරිභෝජන සුදුසු ලෙස තහවුරු කරන ලදුව අපි වෙළඳ පොළෙන් මිලදී ගන්නා මාංශවලට අපි මේ මස් කියලා කියනවා. මොනවද මේ මාංශ වර්ග? එහෙමගත් කලපැතුම් බහුලෝම බහුතරයක් ජනතාව ආහාරයට ගන්න මස් වර්ගය තමයි ලංකික යන් වශයෙන් කුකුල් මස්. ඊට අමතරව විශේෂයෙන් අපේ මුස්ලිම් සහෘදයන් ගත්තාම ඔවුන් වැඩි ප්‍රියතාවයක් දක්වනවා හරක් මස් ආහාරයට ගැනීමට. ඊට අමතරව එළු මස්. තව දැන් ඌරු මස් සහ හා මස් ගත් කල බහුතරයක් මුස්ලිම් බහුතරයක් නොවේ 90%ක් නෙමේ 100%ක්ම මුස්ලිම් ජනතාව උරුමස් කෑම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සිංහල බෞද්ධයන් සහ දෙමළ ජාතිකයින් උරුමස් කෑම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි සිංහල ක්‍රිස්තියානි අය උරුමස් ඉතා ආසාවෙන් කියන්නේ ඉතාම ඔවුන් කැමතිම මස් වර්ගය ලෙස උරුමස් භාවිත කරනවා. දැන් හාමස් ගත්තාම හාමස් ගොඩක්ම භාවිත වෙන්නේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධව. විශේෂයෙන්ම හෝටල් දැන් බණ්ඩාරවෙල නගරය ගත්තාම ගොඩක් සංචාරක පුරවරයක් බදුල්ල බණ්ඩාරවෙල කියන්නේ සංචාර පුරවරයක්. මේ වගේ එන විදේශීය සංචාරකයන් අතර විශේෂයෙන්ම මේ හාමස් වගේ මස් වර්ග ඊට පස්සේ තාර මස් වගේ දේවල් ඉතාම ඔවුන් කැමැත්තෙන් ආහාරයට ගන්න දේවල්. දැන් ඒ වගේම අපි ගත්තාම කුකුල් මස් කිව්වහම ඔබ දන්නවා කුකුල් මස් වර්ග වෙළඳ පොලේ දෙකක් තියෙනවා. මොනවද මේ දෙක? අපි කෙටියෙන් කියනවා කරි චිකන් කියලා කියන එකකට, අනිත් එකට කියන බ්‍රොයිලර් චිකන් කියලා. මම මේ ටික කියලා පැතුම් නවත්තන්න ඔබේ පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර ලෙස කරි චිකන් කියන්නේ මොනවද? දැන් අපි දන්නවා කුකුලන් අපි ගෘහාශ්‍රිතව අපි සාදන්නේ එක්කෝ ප්‍රධාන වශයෙන් එක්ක නෙමෙයි ප්‍රධාන වශයෙන්ම බිත්තර ලබා ගැනීමේ පරමාර්ථය. දැන් අපි කලි චිකන් කියලා කියන්නේ ශ්‍රාවකයෙනි මෙම බිත්තර නිෂ්පාදනය සඳහා භාවිතා කරන සතුන් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවසාන අවධියේදී ඔවුන්ගේ නිෂ්පාදනයේ වියදම වැඩි වෙනවා අපේ ලැබෙන ආදායමට වඩා. එම නිසා එම පාඩුව අවම කිරීමට එතන හැරවුම් ලක්ෂයක් ලෙස භාවිතා කරලා ඔවුන් අපි මස් පිණිස වෙළඳ පොළට නිකුත් කරනවා. අන්න එහෙම ලබා ගන්නා මස් තමයි අපි කරි චිකන් කියන්නේ. එහෙමනම් මොනවද මේ බ්‍රොයිලර් චිකන් කියන්නේ? ඇත්තට වශයෙන්ම බ්‍රොයිලර් චිකන් කියන්නේ දින 42ක කෙටි ආයු කාලයක් ඇති මේ මස් නිෂ්පාදනය සඳහාම අපි සාදා ගන්නා ලද දර්ශයක්. එහෙම නැත්නම් වර්ගයක් කියන කුකුල් වර්ගයක් කියන පුළුවන් බ්‍රොයිලර් චිකන්. සාමාන්‍යයෙන් දැන් කරි චිකන් ගත්තාට කල කරි චිකන් වල තියෙන කියන්නේ වයනය ගත්තම දැඩි වයනයක් තියෙන්නේ. කියන්නේ හැබැයි බ්‍රොයිලර් චිකන් වල මෘදු වයනයක් තියෙන්නේ. හැමෝම බ්‍රොයිලර් චිකන් එහෙම නැත්නම් ওই බ්‍රොයිලර් මස් කෑමට වැඩි කැමැත්තක් දක්වනවා කරි චිකන් වලට වඩා බොහෝ විට. හොඳයි, බ්‍රොයිලර් චිකන් කියලා කියන්නේ මේ ඕන්න මස් සඳහාම ඇති කරන කෙටි කාලීනව අපිට ඔවුන්ගේ නිෂ්පාදනය ලබා ගන්න පුළුවන් අධිවර්ධනයක් සහිත සත්ව කාණ්ඩයක් කියලා කියවොත් නිවැරදි. දැන් කථිකාචාරතුමනි, අපි ගිය සතියේ කතා කරපු කතාන්දරයේ තවත් දිගුවකට එනවා. ඒ සතියේ අපි කතා කරා අලුත් මාළු වඳුරු ගන්න කොහොමද කියලා. වෙළඳපොළට යන අපේ ආදරණීය ශ්‍රාවකීන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. කොහොමද අලුත් මස් ගුණාත්මක මස් හඳුරගන්නේ? ඔව්, අත වශයෙන්ම දැන් ඔබ වෙළඳපොළට යාමේදී ඔබ මස් ලබා ගැනීමේදී අලුත් මස් හඳුනා ගන්න යුතුයි. මක් නිසාද? මාළු වලට වඩා වැඩි වේගයෙන් මේ මස් වල ඇති සෘජුජීවීන් මගින් ඔබට රෝගකාරක බොවිය හැකි. එසේම මේ මස් නිවසේදී ඉතාමත් හොඳින් ඔබ පිසගත යුතුයි. නැත්නම් ඔබට අජීර්ණ තත්ත්වයන් බහුල ලෙස ඇති වෙන්න පුළුවන්. අපි පටන්ගමු අලුත් මස් හඳුනාගන්නේ කොහොමද? මෙම කරුණේදී ප්‍රධාන වශයෙන්ම ඔබ මෙයට මුහුණ දෙන්නේ ඔබ හරක් මස් හෝ එළු මස් මිලදී ගැනීමට යාමේදී. ඇයි මං එහෙම කියන්නේ? ඔබ කුකුල් මස් මිලදී ගැනීමට යාමේදී බොහෝ විට ඔබ ලබා ගන්නේ ප්‍රදේශයේ වෙළඳ පොළෙන් අතිශීතකරණය කරන ලද මස්.
තැන් එහිදී ඔබ එම මස් සාමාන්‍යයෙන් ඇසුරුමක බහා තිබෙන නිසා එහි මත්තුපිට ඒවා ගැන ඔබට අවබෝධයක් නෑ. ඔබට දැක ගැනීමට හැකි එකම දේ තමයි මෙම මස් අලුද්ද නැද්ද කියලා. මොකද්ද මෙහි තියෙන කල් ඉකුත්වීමේ දිනය, ඒවගේම නිෂ්පාදිත දිනය සහ එහි තියෙන කාණ්ඩ අංකය වැනි දෑ. ඒ සමගම ලංකාවේ ඔය ප්‍රමිති ආයතනය මගින් සමහර මස් වර්ග ප්‍රමිතිය තහවුරු කරලා තියෙනවා SLS යාන්ත්‍රණය යටතේ. දැන් අපි මේ කිව්වේ ඉතාම පුංචිම තැන, ඒ කියන්නේ කිසිම ඔබට දැනුමක් නොමැතිව වෙළඳ පොලේ ඇති අපි කියමු ප්‍රොසෙස් කරපු සකසන ලද අලුත් මස් කොහොමද ඔබ මිලදී ගැනීම සැලකිය යුතු කරනවා. එවනත අලුත් මස් හඳුරගන්නේ කෙසේද? ඔබ බැලිය යුතුයි එහි නිෂ්පාදිත දිනය සහ එහි ඇති කල් ලිකුත් වීමේ දිනය. ඊට අමතරව ඔබ බැලිය යුතුයි මෙම මස් වර්ග සඳහා ලංකාවේ ප්‍රමිති සහතික තියෙනවද, එහෙම නැත්නම් ජාත්‍යන්තර ප්‍රමිති සහතික තියෙනවද කියලා. හරි. එහෙම නැත්නම් දැන් අපි පිටමු හරක් මස් කඩෙන් මස් ගැනීමේදී. ඔබ දන්නවා සතෙක් ඝාතනය කරපසු එම සතාගේ මස් සාමාන්‍යයෙන් දම් පැහැති. ඔබට මං ඒ පැහැදිලි කරන්නම් මෙසේ. ඇයි මේ දම් පැහැවෙන්නේ? අපි දන්නවා ශරීරයේ රුධිරේ පාට අපි රතු පාටයි. ඒ වගේම ශරීරයේ ඕනම සතුකගේ ශරීරයේ වර්ණක දෙකක් තියෙනවා. එකක් තමයි මයෝග්ලොබින් කියන වර්ණකය, අනිත් දෙක තමයි හිමෝග්ලොබින් කියන වර්ණකය. අපි ගමුකෝ ඔබ හැමෝම දන්න හිමෝග්ලොබින් ගැන. හිමෝග්ලොබින් ගැන දැනගත්තොතින් මෙය රුධිරයේ ඇති ප්‍රධානතම වර්ණකය. ඔබ දන්නවා සතෙකු ඝාතනය කිරීමේදී අපි හැම වෙලේම ඔවුන්ට උපදෙස් දෙන්නේ හැකි පමණ එම ශරීරයෙන් රුධිරය හැකි පමණ ඉවත් කරන ලෙස. ඇයි එහෙම කියන්නේ? රුධිරය තිබුණොතින් සුදු ජීවී ක්‍රියාකාරිතේ වැඩි වෙලා මස් කල් තබා ගැනීමේ හෝ මස්වල ජීව කාලය ඉතා කෙටි වෙනවා. දැන් ඔබ දන්නවා එසේනම් මේම ඝාතනය කර සකසන මස්වල රුධිරයේ අඩංගු, කියන්නේ රුධිරයේ හැකි තරම් ඉවත් වීමට අපි හැම වෙලෙම වග බලා ගන්නවා. එසේනම් කොහොමද මේ මස්වලට පාට එන්නේ? අන්න එතනයි පිළිතුර. මස්වලට පාට එන්නේ එහෙනම් අර ඉතිරි වෙලා තියෙන අපි කිව්වා හීමොග්ලොබින්, ඒක නෙමේ මයෝග්ලොබින්. වැරදීමක් වුණේ සමාවන්න. අපි දන්නවා හිමොග්ලොබින් කියන වර්ණකය රුධිරය මගින් ඉවත් වුණා. දැන් ඉතුරුලා තියෙන මයෝග්ලොබින් කියන වර්ණකය, අන්න මයෝග්ලොබින් කියන වර්ණකයෙන් තමයි දැන් මේ මස්වලට පැහැය ලබා දෙන්නේ. දැන් කලින් කිව්වා වගේ පැතුම් මස්වල සාමාන්‍ය වර්ණකය දම් පැහැටි. මෙම දම් පැහැය කියන්නේ ගාව ඝාතනාගාරයකදී මස් දැක ගන්න පුළුවන් දම් පාටට තියෙන්නේ. දැන් මෙම මයෝග්ලොබින් කියන වර්ණකය බාහිර වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ඔක්සිකරණය වෙලා හැදෙනවා ඔක්සි හිමොග්ලොබින් කියන වර්ණකය. මෙන්න මේ ඔක්සි හිමොග්ලොබින් කියන වර්ණකය තද රතු පාට අපි කියනවා චෙරි රෙඩ් කලර් කියලා. තද රතු වර්ණයක් තියෙන. දැන් මෙම ඔක්සි හිමොග්ලොබින් හැදුනට පස්සේ ආයේ පැතුම් මොකද වෙන්නේ? මේක තවත් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා මෙත් මයෝග්ලොබින් කියලා තව වර්ණකයක්. එය සාමාන්‍යයෙන් දුඹුරු පැහැති. ඔන්න කොහොමද වෙනස් වුනේ? දම් පැහැය රතු වුණා, රතු පැහැය දුඹුරු වුණා. දැන් ඔබ දන්නවා ඔබ වෙළඳ පොලෙන් මස් මිලදී ගැනීමේදී, කියන්නේ මස් කඩින් මස් මිලදී ගැනීමේදී හරක් මස් එළු මස්සල පැහැය එක්ක දම් වෙනවා නම් ගොඩක්ම හොඳයි. එහෙම නැත්නම් තදු රත පාටක් විය යුතුයි. හැබැයි සමහර අවස්ථාවල ඔබට මිලදී ගන්න වෙන්නේ දුඹුරු පැහැති මස්. හැබැයි ඒ ප්‍රශ්නයක් නොවේ. පැතුම් ඒ ප්‍රශ්නයක් නොවේ. පාට ප්‍රශ්නයක් වෙන්නේ ඒ නිසි පරිදි ගබඩා කර තිබුණා නම්. ඒක තමයි වැදගත්ම දේ. එය නිසි පරිදි ගබඩා කර තිබුණා නම් ඔක්සිකරණය වෙලා පාට වෙනස් වුණත් ගැටලුවක් නැහැ. ඉතින් අපි දැනගැනීමට නොහැකි මේවා නිසි පරිදි ගබඩා කර තිබුණාද කියලා. ඒ නිසා දයාවර හිතවතුනි ඔබ මිලදී ගැනීමේදී ඔබට ලබා ගැනීමට හැකි නම් තද රතු පැහැති මස්, එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් ඔබ ගන්නේ අලුත් මස් කියලා. දැන් අපි ගමු ඌරු මස් ගැන. ඌරු මස් ගත්තහම
මට කලින් කීමට අමතක වුණා මස් වර්ග එහි තන්තුවල පාට අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි රතු තන්තු කියලා කියනවා, සුදු තන්තු කියලා කියනවා, අතරමැදි තන්තු කියලා කියනවා. දැන් අපි හරක් මස්, එළු මස් වගේ මස් ගත්තාම එහි වැඩියෙන්ම තියෙන්නේ මේ රතු තන්තු. ඒක නිසා එහි වර්ණය රතු පැහැයෙන් තමයි දිස් වෙන්නේ. හැබැයි කුකුල් මස් සහ හා මස් වගේ දෙයක් ගත් කල එහි වැඩියෙන්ම තියෙන සුදු තන්තු. එහෙමනම් ඒ මස් අපිට දර්ශනය වෙන්නේ සුදු පැහැටි. නිසා අපි සුදු මස් කියලා කියනවා. දැන් අපි මෙහිදී ඌරු මස් වගේ දෙයක් ගත්තාම එහි පාට රෝස පැහැටක් තියෙන්නේ. ඌරු මස් වල පාට රෝස පාටයි. මෙහි තියෙන්නේ අතරමැදි තන්තු. මේ නිසා ඔබ ඌරු මස් වගේ දෙයක් වෙළඳ පුරෙන් මිලදී ගැනීමේදී ඔබට හැකිනම් එහි මස්වල වර්ණය රෝස පැහැටි නම් ඔබට එය හඳුන ගන්න පුළුවන්. ආ මේවා අලුත් මස්. මේ මම ගන්නේ අලුත් මාංශ කියලා. හොඳයි, අපි මේ අර දම්පාට වර්ණකේ හදන මයෝග්ලොබින් වර්ණකේ මං හිතන්නේ කතිකාචාරතුනි පේශිවල තමයි. මස්සල පේශිවලට වර්ණය සපයන්නේ මයෝග්ලොබින් කියන දේ. මෙහිදී වැදගත් වෙන්නේ පැතුම් මයෝග්ලොබින් වලට හැකියාවක් තියෙනවා ඔක්සිජන් ගබඩා කරගන්න. ඔබ සමහර විට අහලා ඇති, සමහරු කියනවා අනේ සතාගේ බෙල්ල කපලා ඝාතනය කරලා තිබුණේ එනකොට සතාගේ හැම ගැහෙනවා කියලා. අන්න මෙහිදී වෙන්නේ ඇත්තටම අර මයෝග්ලොබින් වල ගබඩා කරලා තියෙන ඔක්සිජන් මගින් ඒ කංකාල පේශි ශක්තිය ATP කියන ශක්ති ප්‍රබේණ උපදල ඔවුන්ගේ අර පේශි සංකෝචනය සහ ඉහිල්වීම සිදු වෙනවා. එතකොට අපි දන කිනේ කෙනාට කියන්නේ සතා මැරිලා හැබැයි ඇඟ ගැහෙනවා කියන්නේ. හොඳයි, අපි මේ මස් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව කතා කරන අතරවාරේ ඇත්තටම මොන විදිහේ වැදගත්කමක්ද තියෙන්නේ මේ මස් ආහාරයට එකතු කර ගැනීම ගැන අපි කතා කරනවා නම් මොකක්ද මේකේ තියෙන පෝෂණීය වැදගත්කම? ඔව්, ඇත්තටම දැන් මස් ගැන කතා කිරීමේදී මාළු හා සමානයි. ඔබ දන්නවා අපි මස් සහ මාළු අපේ ආහාරයට එක් කර ගැනීම ප්‍රධානතම පරමාර්ථය වනුයේ අපිට එදිනෙදා අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රභවය අපේ ශරීරයට එක් කර ගැනීම. එසේනම් ඔබ දන්නවා මස් කෑමේදී ප්‍රධාන වශයෙන්ම ඔබට අවශ්‍ය අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල බහුතරයක් හෝ සියල්ලම ලැබෙනවා. දැන් පැතුම් මේ ඇමයිනෝ අම්ල හරි ප්‍රෝටීන ගැන කතා කරද්දී මෙහි ජීව විද්‍යාත්මක අගය ගැන අපි සැලකිලිමත් වෙදී අපි හිතමුකෝ උදාහරණයක් ලෙස අපි මම පැතුම්ට කියනවා ඒ කියන ප්‍රෝටීනේ ජීව විද්‍යාත්මකයේ 100% කියලා. මොකද එහි තේරුම? එහි තේරුම නම් එම ඒ කියන ප්‍රෝටීනය සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලවලින් සමන්විතයි කියලා. එතකොට මස් ගත් කල සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලවලින් එය සමන්විතයි. මාළුත් එසේම. ඔබ දන්නවා සයනොකොබැලමීන් කියලා විටමින් B වල එක අවස්ථාවක් තියෙනවා. විටමින් B12 කියලා කියන්නේ මෙන්න මේ සයනොකොබැලමීන් මස්සල විශේෂයෙන්ම අන්තර්ගතයි. එය ශරීර වර්ධනය ක්‍රියාවලියේදී ඉතාම අවශ්‍ය වෙන සංඝටකය. හොඳයි, අපි මේ කතා කරනකොට මස් සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා මේ ජනතාව අතර. විශේෂයෙන්ම මේ කුකුල් මස් ආශ්‍රිත මේ ආහාර පරිභෝජනය කිරීම තුළ මේ ගැහැණු දැරේවියන් ඉක්මනින් වැඩි බියට පත්වෙනවා, මේ වගේ ඇත්තද බොරුද කියන දෙගිඩියාව අපේ හිතේ ඇති කරන මත තියෙනවා. මේවා ඇත්තද ඔබතුමන් හඳුනාගත්ත මේ වගේ කාරණාවන් තිබෙනවද අපේ ජනතාව අතර ප්‍රචලිත වෙච්ච? ඔව්, පැතුම් ප්‍රශ්නය අපි මුලට යමුකෝ. ඔබ ඇහුවේ මේ කුකුල් මස් අනුභවය කිරීමේ මේ ගැහැණු ළමයන්ගේ මල්වර වීමට යම්කිසි බලපෑමක් ඇති වෙනවද කියලා. මම ඔව් හෝ නෑ නොකිය මම මෙසේ පටන් ගන්නවා. දැන් ඔබම කිව්වා එක අවස්ථාවකදී මේ බ්‍රොයිලර් කුකුලන් කියන්නේ මොකද්ද? ඉතා වැඩි වර්ධනයක් සහිත කුකුල් වර්ගයක් කියලා. අපි කියන්නේ වර්ග කියලා මේවට, කුකුල් වර්ග. ඇයි එහෙම වෙන්නේ? ඔබට පැතුම් මම කියන්නේ මෙහෙමයි, බ්‍රොයිලර් කුකුලන් යනු ඉතා වැඩි, ඒ කියන්නේ ආහාර පරිවර්තන අගයක් හෝ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව ඉතා ඉහළ සතුන්. ඒක නිසා තමයි ඔවුන් දින 42ක් සාමාන්‍ය දින 35 42 කාලය තුලදී ඔවුන් අර ඝාතනය කර මස් පිණිස සකසා ගැනීමට හැකි අවස්ථාවක් පත් වෙන්නේ.
දැන් අපි දන්නවා මෙම සතුන්ට සුවිශේෂී ආහාර වේලක් අපි ලබා දෙන්න ඕන, සාන්ද්‍ර ආහාර වේලක් ලබා දෙන්න ඕන, සුවිශේෂී සාන්ද්‍ර ආහාර වේලක් ලබා දෙන්න ඕන. මෙහිදී මෙම ආහාර නිෂ්පාදකයින් තම තමන්ගේ ආහාර වර්ග ප්‍රචලිත කිරීම වස් ඔවුන් මොකක්ද කරන්නේ, ඒ ආහාරවලට අපි ඔවුන් එකතු කරන්න පුළුවන් ඔවුන්ගේම සොයා ගැනීම වන සමහර හෝමෝන වර්ග භාවිත කරන්න පුළුවන්. ඔබ දන්නවා හෝමෝන යනු ප්‍රෝටීන සහ ලිපිඩ මගින් සැදිච්ච සම්කිසි සංයෝගයක්. හැබැයි එන්සයිමයක් ගත් කල සම්මන්නෙන් මෙම ආහාර නිෂ්පාදකව එන්සයිමත් දානවා අවශෝෂණ හැකියාව වැඩි කරන්න. සියලුම එන්සයිම ප්‍රෝටීනයි, සියලුම එන්සයිම ප්‍රෝටීනයි. හැබැයි හෝමෝනවල තියෙන පුළුවන් ලිපිඩ කොටස් නිසා අපිට කියන්න බෑ සියලුම හෝමෝන මේ ප්‍රෝටීන කියලා. ඔබ දන්නවා පැහැදිලිවම ආමාශයේදී සියලුම ප්‍රෝටීන ජීර්ණය වෙනවා. හැබැයි අපිට ලිපිඩවලට එහෙම කියන්න බෑ. සමහර ලිපිඩ ශරීරයට එකලාම, ඒ කියන්නේ මේදාම්ල සහ ග්ලිසරෝල් ලෙස අවශෝෂණය වෙන්න පුළුවන්. දැන් ඔබ හැවේ මල්වරය සඳහා බලපෑමක් ඇති වෙනවද කියලා එතකොට අපි බලමුකෝ. දැන් අපි හිතමු නිතර නිතර යම් කිසි කෙනෙක් නිතර නිතර, මං කියන්නේ මේක මෙහෙමයි, නිතර නිතර මස් මාංශ මස් ආහාරයට ගන්නේ නම් එම දැලියට එදිනෙදා අවශ්‍ය සියලුම ප්‍රෝටීන ප්‍රභවයන් මනාව ඇයට ලැබෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස මොකද්ද වෙන්නේ, අර සාමාන්‍ය දැරිවියකට වඩා වැඩි වේගයකින් ඇයගේ සිරුරේ ක්‍රියාකාරීත්වයන් වැඩි වෙනවා. ඇය ඉක්මනින් උස්මහත් වෙනවා. එතකොට එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මොකද්ද වෙන්නේ, ඇය ඉක්මනින් මල්වරයට පත් වෙන්න පුළුවන්, වැඩි වියට පත්. මොකද ශරීරයේ හිතනවා මෑය දැන් නිසි, කියන්නේ මෑය නිසි වයසට පත් වෙලා තියෙන මේ මල්වරය සඳහා කියලා. දැන් මම ආහාර විද්‍යාව සම්බන්ධ කෙනෙක් විදියටත් මස් මාංශ ප්‍රතිචාර කිරීම සඳහා වැඩ කරන කෙනෙක් විදියට මම දකින්නේ මේ විදිහට, කියන්නේ ශරීරයට අවශ්‍ය සියලුම ප්‍රධානම පෝෂක වර්ග හොඳින් ලැබෙනවා, දරුවා හොඳින් වර්ධනය වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරය හිතන දැන් නිසි කාලය එළඹිලා තියෙන්නේ මල්වරය සඳහා. එහි ප්‍රතිඵලයක් දරුවා අන් අයට වඩා ඉක්මනින් මල්වරයට පැවෙන. එතකොට ඕක දකින්න මිනිසු කියන්න පුළුවන් මේ මිනිසු මස්මනේ කන්නේ, ඒක නිසා මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙම වෙනවා කියලා. අපිට කිසිම තැනක ඔප්පු කරලා නැහැ, පැහැදිලි සාක්ෂි නැහැ, විද්‍යාත්මක සාක්ෂි වලින් තහවුරු කරලා නැහැ. මේ කියන්නේ සතුන්ගේ ආහාර සලාකයට යොදන යම් යම් රසායනික ද්‍රව්‍ය විශේෂයෙන් හෝමෝන මගින් මෙම මල්වර වීම ඉක්මන් වෙනවා කියලා. කොහෙවත්ම විද්‍යාත්මක සාධක නැහැ. එම නිසා අපිට කියන්නත් බෑ එහෙම වෙනවා කියන්නත් බෑ, අපිට එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. අපි තහවුරු කරලා නැති නිසා වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ. ඒ නිසා හොඳම දේ තමයි අපි අර මධ්‍යම ප්‍රමාණයෙන් ඒවා ගන්නව නම් ඔය කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද අද මිලත් එක්ක හැමදාම මස් ගන්නත් බැහැනේ. ඒක නිසා මං හිතන්නේ එය ලොකු ප්‍රශ්නයක් නෙමෙයි මේ වෙනකොට. හොඳයි, ඔබට පුළුවන් ඔබට මේ වගේ දෙහිවල් තිබෙනවා නම්, ඔබ හන දකින ඔබේ හිතේ තියෙන මේ වගේ මත පිළිබඳ ගැටලු තියෙනවා නම් අපි වැඩසටහනට අවසානයේදී කියන ලිපිණයට ඒ දේවල් ලියවන්න, ඉදිරි වැඩසටහන්වලදී අපි ඔබට උත්තර දෙන්න ලැහැස්ති. එවගේම මේ මස් කල් තබා ගන්න ක්‍රම පිළිපඳපත් අපි කතා බහ කළ යුතුයි කතිකාචාරතුමනි. මොනවද මස් කල් තබා ගන්න ක්‍රම කියන කාරණේ? ඔව්, දැන් මම පෙර වැඩසටහනේ ඔබට පැවසුවා මාංශවල ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් වර්ග තුනක් තියෙනවා. ඒයින් අර සම්බන්ධක පටක ප්‍රෝටීන හැරුණකොට ප්ලාස්මීය ප්‍රෝටීනත් ඊට අමතරව මොන තන්තුමය ප්‍රෝටීනත් ඉක්මනින්ම ජලය සමගව ලුණු ද්‍රාවණයක මගින් දිය වෙලා ඉවත් වෙන්න පුළුවන් කියලා. අර මාළු වැඩස, ඒ කියන්නේ මාළු සඳහා කර වැඩසටහන කියූ පරිදිම මෙහිදීත් මට කියන්න තියෙන්නේ ඔබගේ පවුල් ලේඛකයට සැලරන පරිදි කුඩා කොටස් වලට අවශ්‍ය වන කපා එය අධිශීතකරණයේ ගබඩා කරන්න. සාමාන්‍ය ගෙදරකදී නම් දැන් එහෙත් මේ වන විට වෙනද පොලේ ඔය සුපිරි වෙනද සැල් සහ වෙනත් සිල්ලර වෙනද සැල් වල තියෙනවා සකසා ගන්නලද මස්. දැන් එහිදී ඔබ මන් දැනුවත් කළ යුතුයි මස් සැකසීමේදී ප්‍රධාන වශයෙන්ම භාවිතා කරනවා
ඔය කියෝරිං සෝල්ට් එහෙම නැත්නම් වෙඩි ලුණු කියන ද්‍රව්‍ය. වෙඩි ලුණු කියලා කියන්නේ මොනවද? සෝඩියම් නයිට්‍රේට් සහ සෝඩියම් නයිට්‍රයිට් කියන සංයෝග දෙක. මේ මිශ්‍රණය. වෙඩි ලුණු. දැන් ඔබ බය වෙන්න එපා. වෙඩි ලුණු කෑම වලට දාන්න නැහැ. මේවා ආහාරය සඳහා සුදුසු තත්ත්වයට පත් කරලා තමයි ඒගොල්ලෝ දාන්නේ. ඒ ඉතා පරණ ක්‍රමයක්. ඇත්තට ලුණු දමා මස්කල් තබා ගැනීම කියලා කෙටියෙන් කියන්න පුළුවන්. මෙහිදී ඔබ ආහාරයට ගන්නා සොසේජස් වර්ග, ඒ වගේම ලිංගුස්, ඒ වගේම ඔබ ගන්නා මොනවද අපි කියමු හැම්, බේකන්, ඔය සියලුම ද්‍රව්‍යවල මෙම කියෝරිං සෝල්ට් එහෙම නැත්නම් වෙඩි ලුණු අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි මෑතක සිට යම් යම් නිෂ්පාදකයන්, ආහාර නිෂ්පාදකයන් ඔවුන්ගේම සොයා ගැනීම වලින් මෙම වෙඩි ලුණු වෙනත් ඔය නියසීන් වැනි ද්‍රව්‍ය මගින්, එහෙම නැත්නම් වෙනත් සංයෝග මගින් වෙඩි ලුණු කියන ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කර නිෂ්පාදනය කරන අවස්ථාවක් තියෙනවා. හැබැයි පැතුම් මේක කියන්න ඕනේ, මේවා තාම තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ යම් යම් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. දැන් මොකද්ද මේ වෙඩි ලුණු වල තියෙන ප්‍රශ්නේ? දැන් මං කිව්වා අලුත් මස් නම් ශීතකරණය තමයි අපි කියන්නේ බ්ලාස්ට් ෆ්‍රීස් කරනවා කියලා. ඔබ ගන්න කුකුල් මාසල ගහලා ඇති බ්ලාස්ට් ෆ්‍රීස් කියලා. කියන්නේ බ්ලාස්ට් ෆ්‍රීස් කරලා තමයි ගොඩක් ලාඩ තියෙන්නේ. අපි ගෙදර ගියොත් නම් අධිශීතකරණය තැන්පත් කරන්න ඕනේ. අපි වෙළඳපොලේ නිෂ්පාදිත නිමවමක් ලෙස ගන්නවා නම් බොහෝ විට මස් රාශිය නිෂ්පාදනය තියෙන්නේ ඔය කියෝරින්, එහෙම නැත්නම් ලුණු දමා කල් තබා ගන්න ක්‍රමයක්. දැන් මං පුංචි දෙයක් කියන්න. ඇත්තට මෙය අහිතකරද නැද්ද? ඇත්තටම අහිතකර නෑ. නියම ප්‍රමිතියෙන් අපි එම වෙඩිලුණු භාවිතා කරනවා. ආහාරය සඳහා යෝග්‍ය වෙඩිලුණු නියම ප්‍රමිතියට භාවිතා කරනවා නම් මෙය අහිතකර නෑ. අහිතකර වෙන්නේ කොහොමද කියලා මං පුංචක් කියන්න. දැන් මේ වෙඩිලුණු වලින් කරන්නේ ආහාරයට විෂ නිපදවන ක්ලොස්ට්‍රීඩියම් බොට්ලිනම් කියන බැක්ටීරියාවේ ක්‍රියාකාරීත්වය සහ මුලින්ම නැතිකරන එක. ඊට අමතරව ඒ මස් වලට නියම පැහැයක් ලබා ගැනීම. ඒ කියන්නේ අපි කියනවා ඒකට ඉංග්‍රීසියෙන් නම් කියෝරින් කලර් කියලා. මෙම කියෝරින් කලර් එක ගන්නත්, කියෝරින් ෆ්ලේවර් එහෙම නැත්නම් රස ගන්නත් තමයි වෙඩි ලුණු දාන. එහෙම නැත්නම් තුනයි මොකද්ද? ක්ලොස්ට්‍රීඩියම් බොට්ලිනම් කියන බැක්ටීරියා විනාශ කිරීම, අර පැහැය සහ රස ලබා ගැනීම තමයි ප්‍රධාන අරමුණු වෙන්නේ. දැන් කොහොමද මේ විස වෙන්නේ? ඔබ දැන් මං කියූ ලෙස ප්‍රධාන වශයෙන්ම මේ වෙඩි ලුණු ආහාරයට දැම්මට පස්සේ ඒවා පරිභෝජනය වෙන්නේ පැහැය සහ රස ලබා දෙන්න. ඔබ හිතන්න පැහැය සහ රස ලබා දුන් පසුව යම් කිසි ප්‍රමාණයක් මේ වෙඩි ලුණු ඉතුරු වුණා නම් අධික උෂ්ණත්වයේ හමුවේ එම වෙඩි ලුණු හැරෙනවා පිළිකාකාරක සංයෝගවලට. අන්න එතනදි තමයි මෙම හානිය වෙන්නේ. එම නිසා අප රටේ නිෂ්පාදකයන් නියම ප්‍රමිතියට, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අප රටේ ප්‍රමිති ආයතනය මගින් නිර්දේශිත ප්‍රමාණයන් වලට වෙඩි ලුණු භාවිතා කරනවා නම් කොයිම ආකාරයකවත් සෞඛ්‍ය ගැටලු මෙමගින් ඇති වෙන්නේ නැහැ පාරිභෝගිකයට. හොඳයි, ඔබ දන්නවා අද වෙනකොට අපි විවිධාකාර රෝග තත්ත්වයන් විඳිමින් ජීවිතය විඳවමින් සිටිනවා. අපි ගොවියරණේ මේ ප්‍රයත්නයේ අභිලාෂය ඔබව දැනුවත් කරන්න, වස විසෙන් තොර ආහාර පරිභෝජනය කරන ආකාරය පිළිබඳව. අපි ලබන සතියේදී බලාපොරොත්තු වෙනවා මේ මස් ආශ්‍රිත සැකසූ නිෂ්පාදන, එවැගේම ඉදිරියේදී ආහාර ආකලන ද්‍රව්‍ය, මෙවැනි ඔබේ අවධානය ඔබේ දෛනික ජීවිතයේදී යොමු කළ යුතු කාරණාවන් පිළිබඳව කතා කරන්න. බොහොම ස්තුතියි මේ සතියේත් එකතු වුණාට ජසුලිය. හොඳ ආදරණීය මිතුරනි, අදත් අපි ගොවියරණේ මේ සුඳුරු කතිකාවතේ අවසානය වෙත මේ විදිහට ළඟා වෙනවා. ඔබට අපි මතක් කරන්න ඕනේ අද අපි කතා කරා මාළු සහ මස් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව විවිධාකාර තොරතුරු. ඔබට මම සහෘද විදිහට ආරාධනා කරනවා මේ තොරතුරු ඔබේ ජීවිතයට යාබද්ධ කරගන්න. වෙළඳපොළට යද්දී, එහෙම නැත්නම් ආහාර තෝරාගනිද්දී මෙන්න මේ කාරණාවන් වලදී අපි අද කීව දේවල් ජීවිතයේ ප්‍රායෝගික ව්‍යවහාරයට ගන්න කියන මම ආදරණීය ආරාධනාව අපි ඔබට කරන්නට සූදානම්. ඉතින් මතක් කරන්න ඕනි ලබන සතියේ අපි කතා කරන්න සූදානම් විශේෂයෙන් මස් ආශ්‍රිත විවිධ නිෂ්පාදන පිළිල කරගන්න ආකාරය පිළිබඳව. ලබන සතියේත් එකතු වෙන්න කියන ආරාධනාව ඔබට සෙනෙහසින් අපි
කරන්නේ. අද මේ විදිහට ගොවියරණ ඔබ වෙත අරගෙන එද්දී අපිට උපදේශකත්වය ලබා දුන්නේ සුමින්ද කිත්සිරිගුණරත්න මහත්මිය දෙක්ක ලසන්තද සල්වා මහත්මිය. එවගේම මතක් කරන්න ඕනේ වෙහෙස වෙලා මේ වැඩසටහන ඔබ වෙත අරගෙන ඉන්න තාක්ෂණික දායකත්වෙන් අපිට ශක්තිය තුන්නේ මගේ මිත්‍රයා අනුරගුණරත්න හිතවතා. මම ඔබේ හිතවතා පැතුම් බුද්ධි කලියනගේ අපි ඔබට ආරාධනා කරනවා හැමදාමත් ඔබේ අදහස් යෝජනා චෝදනා සහ විනිර්මාණ අපිට එවන්න කියලා. ලිපිනේ මතක් කරන්නම් අපේ ලිපිනේ තමයි නිෂ්පාදක ගොවිඅරණ ඌව ප්‍රජාගමන් විදුලිය උතුරු කැවිල්ලේවල වණ්ඩාරවල. නිෂ්පාදක ගොවිඅරණ ඌව ප්‍රජාගමන් විදුලිය උතුරු කැවිල්ලේවල වණ්ඩාරවල. ඉතින් එමනම් බොහොම සෙනෙහසින් අපේ ලබන සතියෙත් ඔබත් එක්ක බොහොම සුන්දර කතා බහකට යොමු වෙන බලාපොරොත්තු වෙන සමගන්නවා. ඔබට සෝදායි සතියක් වේවා. සනහලන ඔබේ ආදරේ ඇයිද පමාවුයේ මයික් මන්දි ඔබද පමාවි කෙලෙසද ගලපන්නේ අපේ ආදරේ පරවියන්දෙන් අනාගතේ මට අහිමිව යන්දෙන් පිපෙන මලක් අද පිපුණාදෙන් වර්තමානයෙම ජීවත් වනු මැනවි මා හද සනහලන් ඔබේ ආදරේ ඇයිද පමාවුයේ මයික් මන්දි ඔබද පමාවි කෙලෙසද ගලපන්නේ අපේ ආදරේ රන් කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල ගොවිඅරණ සෑම පදාදා දිනකම උදෑසන 9ට ඌව ගුවන් විදුලියෙන්